බෞදධයාරූපවාහිනිය මේපේට ියමිතව සන්නි වෙදනය කරන දායකත්වදේශනාව මෙලිසි නාරම කරන්නටයි සූදහනම්වෙෙන්න්නේ. සදෑවත් පින්වතුන උතුම්මූ දේශනාපෙනුවෙන් වැඩමකොට වැහිදිෙන පූජනීය අවසරයි ෝரலையாகගම සරணතිස පின்වත්ස්වාමින් වහන්සේ, අපි පළමුුවෙන් දොහුත්මොතුනත්මැද සාතුනාත නන්දමින් පිළිகாනිமோ. අවසර අප හාම්දුරரோණී. සාසාසා සදෑවතුනී දේශනාවේ දායිකත්වේ ලබාදේ කටියතු කරනවා මාල්වේ පතිංචේ ප්‍රේමා විජේසේ කර මහත්මී සහ ඩ. විජේ සුන්දර මහත්ම ප්‍රධානකොට පවුලේ 2ුවන් ඇතුො හැමති නාම. නමුතස්ස බගවෙතු අරහතු සබබදමමි සු අප අපටි හතඥාන චරස්ස දස බලධරස්ස චචුවිසාරජ ජෙ විසාරදස්ස සබ සත්තුතුත මස්ස දමමිසරස්ස දමමරාජස්ස. දම්ම සාමිස තථාගකස්ස සබඥුණුුණු සම්මා සම්හම්බුද්බුදස්සෙ නමෝතස්සෙ භගවතු වරහතු සභභදනමිසු අපපටිහතඥාන චචරස්සෙ, දස බලධරස චතුවි සාරජ ජවිසාදස්ස ස සතුතුතමස ධනමසරස දමමරජස්ස දනම සස තගතස සUnionුණ සමා සනබදබදස. නමුතස්ස භගවෙතු වරහතු සබබ දමමිසු අප අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුුවිීසාරජ ජෙවිසාර දස්සෙ සබබ සත්තුතුතෙ මස්ස දමමිසරස්ස දමමරාජස්ස. දම්මසාමිස්ස තතාගතස සබලබයිුණු සමමා සමබුද්බු දස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධහාවෙන් යුක්තව. කෙනෙක්ම සූදානං වෙන්නේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකසත්වයන් කෙරෙහි අසීමිත දයාවෙන් අනුකම්පාවිං යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් ඉතා පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරරි කරගෙන දේශනාගත ධර්මේ ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද, අනුශසනා තම තමන්ගේ ජීවිත වලටත් එකතු කරගෙන මෙලවජීවිතය වඩාත් නිවැරදි කරගෙන නිවැරදිවුණ මෙලව ජීවිතයක් තුළින් සුගති ගාමී වූ පරලවා ආයිති භවයකින් සැනසිලා අවසාන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතරවීමේ පරමාර්තයත් ඇතුවයි. පිනතුනි අද මේ උතුම් වූ ධර්මදාන මේ පින්කම මේ පින්නතුන් සම්පූර්ණ කරගණ්ඩ සූදානං වෙන වෙලාවේ ධර්ම දේශනාවේ මාතෘුකාව හැටියට අදත් අපි දේශනා කරන්ඩ බලාපොරොත්තු වෙන්නේ. පහුගිය දේශනාවලින් ඉතුරුවෙච්ච කොටස උතුම්බෝ කරණීය මත්ත සූත්‍ර දේශනාවේ අවසාන දේශනාව තමයි මේ පින්නතුන්ගේ දායකත්තයෙන් සිදු කර් බලාපොරොත්තුවවෙෙන්. උතුම්මූ කරණී මත්ත සූත්‍ර දේශනාාව ඇසිරු කරගෙන ධර්මදේශනා දහත් වනක් මේ වෙනකොට සිදුකරඩ යෙදනා. අවසාන දේශනාව දා හතරවෙනි ධර්ම දේශනාව පිනතුන පහුගිය දේශනාව අපි පැහැදිරි කළා අපේ බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය පිළිබඳව කරුණු දක් වෙනකට. මේ සූත්‍රය තුළ ඒ පිළිබඳව කරුණු පැහැදිල කරලා තියෙන හැටි විශේෂයෙන් මෛත්‍රී සීමාව කොපමණද කියන කාරණාව දෙසා අනුව මෛත්‍රී වැඩීම කියන කාරණාව අපි විශේෂයෙන් සාකච්ඡා කළා මේවෙලාවෙ දේශනාව සම්බන්ධය ගොඩනැගීම නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නපු මෛත්‍රියයේ සීමාව මකද්දක අපි ආයසෙ හිපත් කළුත් මිසූත්‍රයේ සඳහන් වෙනවා මාතා යතා නියම්ප්නා ආයුසාහ ඒක පුතත මනුරක්කයේ ඒවම්පි සබ්භ භූතේසුසු මානු සම්හාවයේ අපරිමාමාන. ඉතනි මතා යතා නියම් පුත්තා එකම දරුවෙක් ඇති මවක් තමන්ගේ ඒ දරුව ආරක්‍ෂා කරගන්ඩ යම්සේ යම්සේ ජීවිතය පරදුවට තියලා කටයුතු කරනවද අන්න ඒ වගේම ඒවම්පී ඒවම්පි සබ්බ භූතේසූ අපි මේ භූතේසු කියන වචනය කලින් උත් පැහැදිලි කළා භූතේසු කියලගන ඉපදිලා ඉන්න සත්තු. න ඒවම්පි සබ්බ භූතේසු එසේම උපන්න්නාවූ සියලූම සත්වයන් කෙරෙහි මෛත්‍රයේ දිහානයේ පැතිරවිය යුතුයි එනතිනේ. සබ්භ භූතියේසු උපන්නා වූ සියලූම සත්ව වූ. කියල මෙතන පැහැදිලි කරනවා නමුත් අපි කලින් පැහැදිලි කළා පාන කියන වචනය. දොට මේ පාන කියල කීවේ ඉප දෙමින් ඉන්න සත්තු. ඉපදීමේ ක්‍රියාවලියට මූනදීල ඉන්න සත්තු. ප්‍රාණි කියල කීවා. එක ැන තාම ගර්භාෂයේ ඉන්න සත්තු. බිජුවට අතරේ ඉන්න සත්තු ඉප දෙමින් ඉන්න සත්තු ඒ සියලු දෙනාමත් එතෙන්ට අයිති මානසම්භාවේය පරිමානං අප්‍ර මාන ලෙස මෛත්‍රයේ මනස මේ සියලු සත්වයන් කෙරෙහිම වැඩිය යුතුයි කියලා දේශනා කළා. මෙත්තංච සබ්බලෝ කස්මින් මෙන්න මේ ආකාරයෙන් සියලුම ලෝක සත්ත්වයන්ට මානසම්භාවයේ අපරි මානං අප්‍ර මානලෙස මෛත්‍රයේ මනස වඩන්ඩ කොහොමද උද්දං අදෝච තිරියංචේ දිසා හැටියටයි මේ පැහැදිලි කරන්නේ ඊළඟට උද්දන් කියල කියන්නේ උඩ දිසාව. අදෝ කියල කියන්නේ යට දිසාාව රියංච කල කියන්නේ තමන් අවට හාත් පස කියන කාරණාව උද්දන් අදෝච තිරියංච අසම්බාද අවේරං අසපත්තං අසම් භාදන් කියල කියන්නේ බාදා නැතුව අවේරං කියලකන්නේ වෛරයක් නැතුව අසපත්තන් කියල කියන්නේ සතුරෝ නැතිවෙන ආකාරයට මේ දිසා අනුවත් මෛත්‍රිය වඩන්ඩ කියලා දේශනා කරනවා ඉලක්ට පිනතිී පැහැදිලි කරනවා මෙන්න මේ ක්‍රමයියට මේ ක්‍රමයට කියල කීවි සව් දිසාාවටම මෛත්‍රී සිත පතුරෝල එකම දරුවෙක් ඉන්න අම්ම ඒ දරවා පිළිබඳව ජීවිත පරිත්‍යාගෙන් කටයුතු කරනවද මෙ මෛත්‍රී සිතත් සකල ලෝක සත්ත්වයා කෙරෙහි මනාග පතුරෝල යම් පුද්ගලය මේ ආකාරයට මෛත්‍රය වඩාගෙන යනකොට සමහර වෙලාවට අකමැති අය මුණගැහෙන්ඩ පුළුවන්. තමන්ට අකමැති කෙනෙක් මුණ ගැහුණොත් එතනින් එහාට මෛත්‍රයේ දියුණු කරන්න බැරුවෙන ඒ ඒ සත්වයා පිළිබඳවූ ප්‍රියමනාප අරමුණක් එන්න න අපට ඒ අරමුණ ගැටුන ගමන් ඇතිවෙනි දේශය එනිසා මෛත්‍රී වඩන්ට බැරුවූයනවා නමුත් මෙතන සඳහන් කරනවා ඒ පුද්ගලයා තමන්ගේ මෛත්‍රී චිත්තයට බාධාව නමුත් ඒ පුද්ගලයා පිළිබඳව තියෙන දේශය නැතිකර ගැනීමෙන්ම ඒ බාධාව මගයර ගණ්ඩ කියලා යම් පුද්ගලයක් පිළිබඳුව දවේශයක් ඇතිවෙනවනම් ඒක මේ මෛත්‍රීචිත්තයට බාධාවක් නං ඒ දේශයේ නැති කරළම මේ බාධාව මගාරවන්ඩ කෙරකිනවා. අසම් බාදන් ඒ පුද්ගලයා තමන්ගෙහිතේ වෛරයක් ඇතිකිරීමට සමත් වනානම් තමන්තුලින් ඒ දේශයේ ඉවත්කර ගත්තහම ංතුළ උපන්න වෛරසිත පහ කරගන්න පුළහංගම තියෙනවා. පින්නතුන ඒ පුද්ගලයා තමන්ගේ හතුරෙක් වනත් සඳහන් කරනවා ඒ සතුරු භාවේ තමන්තුලින් ඉවත් කරගත්තහම. අස පත්තන් කියන තත්ත්වයට පත්වෙන්ට පුළහන් කියලා. අසම්භාදන් අවේරං අස පත්තන්. ඔහු හතුරෙක්. ඔහු හතුරුකං කලාාට මම හතුරුකං කරන්නේ නෑ කෙළෙේ සතුරු භාවය තමන්ගෙන්ගිවත් කරගන්න ඕනෙ. එළකට සඳහන් කළා දිසා අනුව මෛත්‍රී වැඩීමේදී මෙ සියලුම බාධාවන් වෛරයන්, සහ සතුරන් නැති කර ගැනීම තමයි භාගිතු නොහස මෙතැන දේශනා කරන්න. ඒ ඒ දිසාවේ අපේ හතුරෝ ඉන්ඩ පුළුවන් ඒ ඒ දිසාවේ අපට වෛර උපදෝනා ඉන්ඩ පුළුවන් නමුත් දිසානුව මෛත්‍රී වඩලා හැම දිසාවෙම ඉන්නය සුවපත් කරන්නරෝනි හතුරුවෝ ඒ ඒ තැන්වල එහෙම්මම ඉදී නමුත් මගේ හිතේ හතුරු භාවයක් මොන දිසාාවටවත් එතකොට නෑ ඒ කාරණාවෙන් තමන් සුවපත් කියන කාරණාව සිහිපත් කරන්න ඕනේ. ඊනකට පිනතිී මෙතන සඳහන් කරනවා තිට්ටං චරං නිසින් නෝවා මේ භාවනාව වඩන හැටි මෛතරී භාවනාව ඉරියව් හතරෙන්ම වඩන්න පුළුවන් තිට්ටන් හිටගෙන ඉන්නකොටත් මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. චරං කියල කීවේ එහාට මෙහට ඇවිදින කොටත් මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. නිසින් නෝවා යම් තැනක ඉඳගෙන ඉන්න වෙලාවෙ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. සයානෝවා නිදාගනත් මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් හිටගෙන ඉන්න ගමන් ඇවිදින ගමන් ඉඳගෙන ඉන්න ගමන් නිදාගෙන ඉන්න ගමන් ෛත්‍රී භාවනාව කරන්න පුළහන්. ඇැබැයි සඳහන් කරනවා යාවතස්ස විගත මිද්දූ මිනිදාගෙන ඉන්නකට මෛත්‍රී භාවනාව කරන්නි කීට යාවතස්ස විගත මිද්දූ යම්තාක් නිදිමත නැද්ද ඒතාක් නිදාගන මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. නිදිමතාව භාවනාවක් කිරෙන්නේ නෑ නින් දෙයනවා. එකයි සඳහන් කලේ යම්තාක් නිදිමත නැද්ද ඒතාක් භහනාව වඩට. හොඳටම නිදිමත වෙලා යහනට ගිහිල්ලා මෛත්‍රී භහාවනාවඩඩ ගත්තට ඒක සාර්ථක වෙන්නේෙ නෑ කියන කාරණාවයි මේ සඳහන් කරලා තියන්නේ. ඊලකට පිනතිනි පැහැදිලි කරනවා මෛත්‍රිය කළ යුතු ඉරියව් සහ වෙලාවන් බාගිතු නොහසේ මෙතැනද ඉතුරුන් නොකරම දේශනා කලා කියලා. මේ ක්‍රම හතර ඔස්සේම මෛත්‍රී වඩඩ පුළුවන්. ඉති මේ ක්‍රම හතරට අමතරව අපි ඉන්න තව ක්‍රමයක් නෑනේ. එක්කෝ හිටගෙන ඉන්නවා එහෙම නැත්තං ඇවිදිනවා. එහෙම නැත්තන් ඉඳගෙන ඉන්නවා නැත්තන් නිදාගන්නවා. ඉතුරු නොකරම දේශනා කලා කියලා කියන්නේ එකයි. මේ ක්‍රම හතරෙෙන්ම මෛත්‍රී භානාව අඩන්න පුළහා. සඳහන්කරනවා මේකෙන් අදහස් කරන්නේ හැම වෙලායම ඒ පුද්ගලයා මෛත්‍රී චිත්තයෙන් වාසය කළ යුතුයි කියනෙ එකයි. ඉඳගෙන ඉන්නකොට විතරක් මෛත්‍රී කරනවනිමෙයි ඇවිදිනකොට විතරක් මෛත්‍රී කරනවානෙමෙයි සතර ඉරියව්වෙන්ම ඔහ ඉන්න මෛත්‍රී චිත්තත් එක්ක. ඒ කියන්නේ මුළු දවසම ගත වෙන්නේ. මෛත්‍රී චිත්තයත් එක් සියලු කල්හීම මේ මෛත්‍රිය කරන්්ඩු ඕන කියල සඳහන් කරනවා මෛත්‍රී භාවනාවෙන් තියෙනවා විශාල ආරක්ෂාව ආනිසංසේ එකොළහක් දේශනා කළ එයින් දහයක්ම විපාක දෙන්නේ මේ ජීවිතය ඇතරෙම විපාක දෙයෝ එකොළහෙන් දහය කලින් දේශනාවත් අපි මතක් කලා මේ භාවනාවතුලින් තියනේ විශාල ආරක්ෂාවක් කියල කියහම. ද මෛත්‍රී භාවනාව වඩන කෙනාට උල්මුල් කටු කඩු කිනිසිවලින් පහරදඩවත් බැහැරිට මෛත්‍රී වැඩිලන. පාටවත් එහෙම හානි කරන්න බෑ. නමුත් වෙන්නතුනී එහෙම හානියක් කරන්න බැරි වෙන්නේ අපි මෛත්‍රී චිත්තයෙන් ඉන්න තාක්කල්පමණයි. එක උපමාවක් දේශනා කළා පහුගේ දේශනාවේ කෙනෙක් යුද්ධයට යනකොට වෙඩි නොවදින ඇඳමක් ඇඳගෙන යනවා ඒ ඇඳුම ඇඳලා ඉන්න තාකල් ඔහුට වෙඩි වදින එකක් නෑ හැබැයි ඇඳුම ගලෝලා ඉන්කරහම එතකොට කෙනෙක් වෙඩිතිබුත් එඩිවදිනවා මෛත්‍රී චිත්තයෙන් ඉන්න තාක්කල් අපිට රැකවරණයක් තියෙනවා කේස්තින් බැහැර වුණ ගමක් ඒ රැකවරණයත් අපිට අපෙන් බැහැරවෙලා යනවා ඒකයි මේ ඉරියව් හතරක් දක්කොලා මේ ඉරියව් හතරෙන්ම මේ භාවනාව ඉඩ කියල කියන්නේ. එතකට හැම කල්හීම ඒ භාවනාව තුළ අපිඉවා. ඒතන් සතින් අදිට් එෙයිය මෙන්න මේ වගේ මෛත්‍රී භාවනා අධිෂ්ඨානයෙන් ඉන්නව නම් යම් පුද්ගලේක් බ්‍රහ්ම මේතන් විහාරංඉදමහු ඔහු හරියට. මහා බ්‍රහ්මයෙක් වගේ ජීවත්වෙන කෙනෙක්. ආර්යන් වහන්සේලාගේ වාසය කිරීම ඔහු සතුයි. ඔහු ආර්යන් වහන්සේ නමක් වගේ කටීතු කරනවා. වින්නතුනේ සතර බ්‍රහ්ම විහරණවල මුලින්ම තේෙන්න්නෙත් මෙත්තා. මෛත්‍රිය. එතකොට මේ ගුණ හතර තියෙනවගේ ල අපි සඳහන් කරන්නේ මහා බ්‍රහ්මයල් ලඟ එතකොට යම් කෙනෙක් මෛත්‍රී චිත්තයෙන් යුක්තෝම ආසය කරනව නං මේ බ්‍රහ්මයෙක් වගේ බ්‍රහ්මමේතන් විහාරං ඉදමාහු බ්‍රහ්මයෙක් වගේ ජීවත්වෙනවා කියල කියන්නේ කොයි තරං ලස්සන දෙතකොට ජීවිතය යමෙක්තු ල හැම ොහොතකම මෛත්‍රිය රඳ වගෙන නං හු බ්‍රහ්මෙක්ගේ ජීවිතයක් ගත කරන කෙනෙක්. බඹලෝ යන්න කලින්ම බ්‍රහ්මයෙක් වගේ කෙනෙක් ඒ තැනට මේ කර්මස්ථානයේ දෙවුණු කර ගත්ත කෙනෙක් මරණින් පස්සේ බ්‍රහ්ම ලෝකන් බ්‍රහ්ම ලෝකයේ උපදින්න පුළුවන් බ්‍රහ්මයින් අතර ඉපදන්න පුළුවන් දිනකට සඳහන් කලා යම් පුද්ගලෙක් සතර ඉරිියව්වෙන්ම මෛතරයෙන් වාසය කරනවා නං ඔහු බ්‍රහ්මේ හාවාසය කරන කෙනෙ. ඉදමාහු ඇයි මේ ඉදමාහු කියල කියන්නේ. ඔහු බ්‍රහ්මයෙක් වගේ වාසය කරන කෙනෙක් කියල ප්‍රකාශ කරන ලදි කෞුද ඒ ප්‍රකාශයේ කරන්න පින්නතුනේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහම දේශනා කරනවා. යම් කිසි පුද්ගලයෙක් මේ ඉරියව් හතරෙන්ම මෛත්‍රයේ අධිෂ්ඨාන කරලා පවත්වනව නං විශේෂයෙන් සඳහන් කරනවා, එහෙම මෛත්‍රී අධිෂ්ඨාන කරලා පවත්වන කෙනා. රහතන් වහන්සේ කෙනෙක් වගේ කියලා. කිරියව් හතරෙන්ම පවත්වන්නේ මෛත්‍රිය නං ඒ පුද්ගලය රහතන් වහන්ස කෙනෙක් වලි. එ රහතන් වහන්සේ කොයි තරන් උසස් ජීවිතයක් ගතරනු ඇද. ගිතුන හස දේශනා කරනවා ඔහු රහතන් වහන්ස කෙනෙක් කොගේ. දෙෙට්ටිංච අනුපගම්ම සීලවා. ඉතා විශේෂ කාරණාවක් පැහැදිරි කරනවා. දෙට්ටිංච ඇයි දිට්ටි කියල කියන්නේ මිත්‍ය දෘෂ්ටිවලට දෙෙට්ටිංච අනුපගම්ම සීලවා. මිත්‍යා දෘෂ්ටියකට පැමිණෙන්නේ නැතුව හික්මෙන වනං සිල්වත් වෙනවනං කියන කාරණාවදක් කොලාා කොහොමද දෘෂ්ටියකට පැමිණින්නේ කියන කාරණාවයිත් පැහැදිලි කරනවා. පිනතින යම් කෙනෙක් තමන් කලින් හිටියට වඩා හොඳ විදිහෙට ජීවත්වෙනවන. නැතම් හොඳ දෙයක් තමන්ට ලැබුණහම අපිට ඒ දේ පිළිබඳව ඇල්මක් ඇතිවෙනවා හොඳ කෑමක් ලැබුණහම ඒ කෑමවේල පිළිබඳව අපට ඇලීමක් කැමැත්තක් තියෙනවා අපිගේ අපි යම් ආපනසාලාවකින් ආහාර ගත්ත කියලා එතකොට ඒ පැත්තෙන් යනකොට හැමදාම එතනින් කෑම කණ්ඩ හිතනෝ ඒ පිළිබඳව එතන සම්බන්ධයෙන් ඇලීමක් ඇලීමක් තියෙනවා ඉළට සඳහන් කළා සාමාන්‍ය පෘතජ්්‍යාන පුද්ගලයෙක් තමන් කලින් අනුභව කරපු ආහාරයේ මොහොයෙනවා යම් නිවසකට ගියොත් හොඳට හදල තියෙන එතන ඉදලා ඔහු ඒ නිවසින් බැහැර වුනත් ඒ නිවස ගැන කල්පනා කරන හොඳ ගය පිල්ලිවලට තියෙන ගය හොඳට සැලසුම් කරලා හදපු ගෑ මමත් එහෙම හදන්ඩුවනේ ඒවාගේ ඒවාගේ එන් නිවස පිළිබඳව ඇලීමක් ඔොහුට තියෙනවා කැමති ආහාර හොයන්ඩ බොහෝසේ උත්සහදරනෝ ආංගේ නිසා සඳහන් කලා පිනතිනේ ඇලීමක් තියෙනවා ඒ ඇලීම සැපයි කියල හිතනවා සැප සහිත අරමුණ මොකක්ද හොඳ ආහාරය හොඳ නිවස වෙන දට වඩා අලුත් දෙයක් ලැබුණහම ඒක ගැනත් වැඩි වැඩියෙන් හිතනවා. එතකට දැන් අපි හිතනවා එතන සැපයක් තියෙනවා කියලා. ඩිට්ටිංච එක දෘෂ්ටිය ඇත්තට මෙතන සැපයක් තියෙනවාද. එතන කිසි සැපයක් කිසි සැපයක් නෑ මායාවක් තියෙන්. රැවටීමක් තියෙන්නේ. ඇලීමක් තියෙන්නේ ගැලවීමක් නෑ. නමුත් අපි හැමෝම උත්සාහ කළ යුත්තෙමකටද මේ සංසාරයේ ආපහු ආපහු ඇලෙන්ඩ නෙමෙයි මේ සංසාරයෙන් වහවහා ගැලවෙන්ඩ. එහෙමනම් දැන් අර හොඳ කෑමවේල හොඳ නිවස මේ හොඳයි කියල කියනවනං මේ ලෝකෙ හොඳ දේවල්වලට මොනවා දැි කියන්නේ. ආං ඒක නිසා කියනවා මේ තියෙන්නේ මිත්‍ය අදෘෂ්ටිය. දිට්ටිින් චාණුපගම්ම සීලවා. දෘෂ්ටියකට පැමිණෙන්නේ නැතුව හික්මෙනවනං සිෙල්වත් එෙනවනං කොහොමොද දෘෂ්ටියකට නොයන්නේ කියන කාරණාවයි සඳහන් කරන්නේ. තමන් කලින් හිටපු ස්වභාවයට වඩා හොඳ දෙයක් ලැබුණහම එකටත් ඇැලෙන. ආංගේ කාරණාව විස්තර කරන්ඩ අපූරු උදාහරණයක් ලක්වනෝ. අපි මේ හොයන සාමාන්‍ය හැම සැපයකටම වඩා මේ ලෝක තියෙනව උසස්ම සැපයක් ධ්‍යානසුවය කියලා නමුත් අපි කවුරුවත් ඒක විඳල නෑ මේ තියෙන සියලුම සැපයන්ට වඩා ධ්‍යානසුවය උසස් කියල දේශනා කරනවා පඳතුනී අපේ බුදුරජාණන් වහන්සේ ගිහි ගෙදර ඉන්න කාලි බෝසතාණන් වහන්සේට තිබන සැප මේලෝකෙ තව කාටවත් තිබුණද මිනිසුන් අතර ඊට සමාන වඩවත් බැරි තරන් පුදුම සැපයක් තිබුණි ඒ සැපයන් පිළිබඳව නොයෙක් දශාවල් වලින් අපේ පින්නතු නහලතේවා සුද්දෝධන මහරජ්ජිරූ විතරක් නෙමෙයි දෙවිවරුත් උන්වහන්සේගේ සැපය උදෙසා කටයුතු කළා එ දෙවියෝ පොකුුණක් හදල දුන්නා පැම් පහසුවෙන්න ජල ක්‍රීඩා කරන්න කුඩාකාලි තවත් නොයෙක් උදව්කරපු අවස්ථා තියෙනවා නමුත් නිසි වයසට ආවට පස්සේ මහා බෝතාණන් වහන්ස කල්පනා කරනවා මේ මාලිගාාවී කිසි සැපයක් නෑ. මාලිගා කීයක් තිබුනද සීතකාලිට ඉන්ඩ එකයි උෂ්ණ කාලෙට ඉන්ඩ එකයි රම්මය, සුරම්මය සුබර් විශේෂයෙන් මාලිගා තුනක් තිබුණා සීත කාලෙට එකයි උෂ්ණ කාලෙට එකයි හේවන්ත කාලෙට එකයි. ඒ මාලිගවල් වල තිබිච්ච සැප ගැන කියන්න අපිට තේරෙන්නේ නෑ නමුත් මේ ග්‍රීෂ්මකාලි හිටපු මාලිගාව කොහොමද කියන කාරණාව සඳහන් කරලතියනව යම්ප්‍රමාණය ග්‍රේෂ්මකාලට හිටපු මාලිගාව තට්ටු පහයි ඒ තට්ටු පහහි ජීවත්වෙච්ච ජනගහනේ එක්ලක්ස අනු හයදාහා. අපිට මේ ගේ ගැන තේරෙන්නෑ කොහොම එක් ලක්ස අනු හයදාහකට ඉන්ඩ පුළහන්ගය ඉතින් අපේ මනසයිච්චර දියුණුත් නෑ එහෙම දෙයක් පිළිගන්ඩ නමුත් අතීතය අදට වඩා ඉතාම දියුණුයි කියන කාරණාව පැහැදිරිි කරෙන හොඳ තැන තේනකට සඳහන් කරනවා මේ සියලුම දෙනා කවුද කියලා මේ සියලුම දෙනා කාතව් මේ ලක්ස අනු හයදාහම කාන්තවූ. එතන ඉන්වා සාකයකු මාරිකකාව් හතලිස්දාහක් මේ මාලිගාවේ දොරකඩවල්ලඟ මුරට හිටියේ කාන්තව් කල සඳහන් කරනවා. සම්පූර්ණ පිරිමියයගෙන් තොරයි සුද්දෝදන මහරජ්ජිරූ මෙවන් සැපයක් වෙනත් පිරිමියෙක් දකින්නවත් එපා කියල තමයි මුරකාවලට පවා කාන්තාවම තියලතින්. මේ මාලිගා වින්න එකම පිරිමියා සිද්ධාර්ථ කුමාරය විතරයි. තිබුණ සැපසම්පත් නිමත් නෑ. නමුත් නිසි කාලය කල්පනා කළේ මේ කිසිම දේක සැපයක් ඇත්තෙමනේ. දේනිසා මේ සියල්ල අත්හැරල යායුතුයි ගෙන කල්පනා කළා. ආන්ගේනිසා මාලිගාවික් පිටවෙලාගි හිල්ල විවේකීව ඉඳගන ධ්‍යානසුවය හිව්වා. මෙන්න මේ කාලේ මහ බෝසතාන්නන් වහන්සේට ලැබෙනවා ප්‍රථමත් ්‍යානසුවය. දේශනා කරනවා ඒ ප්‍රථමත් ධ්‍යානසුවය දිවියලෝක සුවයට වඩා උතුම් කියලා ප්‍රථමධ්‍යාන සුවයේ එතකොට එහෙනම් දුෘතිී අද්‍යානය තෘතිී අද්‍යානය චතුර්තද්‍යානයේ මේවාගේ ධ්‍යාන මට්ටංගොලින් ඉහලට ඉහලට යනකොට තියෙන සැපයක් ගැන අපිට කතා කරන්නවත් තේරෙනවාද ප්‍රථමධ්‍යාන සුවය දිව්‍යලෝක සුවයට වඩා උතුම් නම් ගිතුන් වහසෙක හොඳට පැහැලිලා පින්නතුන මාගන්දිය කියන බමුණට බුදුරජාණන් වහසට හොඟක් දොස් කියපු කෙනෙක් මාගන්දිය බ්‍රාහ්මණය මේ මාගන්දී බ්‍රහ්මණය කියල කියෙන ඇර මාගන්ධයා කියපු කාන්තාවට නෙමෙයි මාගන්දිය නම් ව පිරිමී බ්‍රාහ්මණයක් ගැන කියෙන්. ඇයි මේ බමුණ බුදුරජාණන් වහසට දොස් කියන්නේ ුදුරජාන් වහස ඇහුවා ඇයි මට බනින්නේ කියලා මගන්දී කියනවා මිනිස්සුන්ට ඇස් ලැබිල තියෙන්නේ ලෝකෙ බලන්ඩ මිනිස්සුන්ට කං ලැබිල තියෙන්නේ බොහොම ප්‍රියමනාප දේවල් අහන්ඩ ශබ්ද අහන්ඩයිකං ලැබිල තියෙන්නේ එවනම් කන කට නාසේ ශරීරය මේ ඉදියන්ක් ලැිල තියෙන්නේ සැපවිඳන්න මිසත් පාලනය කරගෙන හංගගන තියාගෙන ඉන්න නිමේම ඉන්ද්‍රියන් ලබිල තිෙන්නේ සැපවිඳන්ඩ එතවට බ්‍රාහ්මණය බනිනවා ඔබ වහන්සේ යම්තනක දේශනාවක් කළුත් මිනිස්සුන්ට කියන්නෙම ඇහැපාලනය කරඩ කියලා කනපාලනය කරන්න්න කියලා දිවපාලනය කරන්න කියලා එතකො මිනිස්සුන්ට මේලෝකෙ ලබන්්ඩ තියන සැපය ඔබෝහන්සේ විසින් නැති කරනවා. ඉන්ද්‍රියන් අරගෙන ඇවිල්ල තින සැප විඳන්ඩ. නමුත් භාගිත වහස විසින් ඒ සැපේ නැති කරනවා කියලා බුදුරජාණන් වස චෝදනාවක් කරනවා වෘ්දී නාසකය කියලා. මිනිස්සුන්ගේ දියුණුවට බාධ කරන්න කියල චෝදනා කරනවා ඉති බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයගේ චෝදනාව ආහගෙන ඉඳලා බ්‍රහ්ණයගෙන් අහනෝ හොඳයි දැන් ඔබලා කියන්නේ ඇහැ වඩන්ඩ කියලනෙ භාගිතුන් වහසේ පාලනය කරන්න කියනවා මිගලු ඇහැ වඩන්න කියල කියනවා භාගිතුන් වහසේ අහනවා මාගද්දේ තැන් රූප බලල රූප හොයලා රූප රසවිඳල රූපයෙන් මත්්‍යලා ඉඳලා රූපේ ආදීනව දකිනය ගැන මොනෝද ය ගොල්ලන්ගේ ධර්මය දේශනා කරලාති මගදින අපේ ධර්මයනම් හ පාලය කරන්න කියන්නේ රූප බලන් රප හොයන්ඩ රූප රසවිඳින්ද දැක්කින නති රූප හොය හොයාගේ හිල්ල බලන්ඩ අපි නං කියන්නේ හෙමයි දැ ත මාගන්දීියල මොකද බලාපුොරොත්තු වෙන්නේ ඒ රූප දැකළ බලලා ලබන සතුට ගෙනනීමේ කතා කරන්නේ. සැපය ගැන. එදර භාගිතුන් වහන්සේ ඒ සැපයිට කියන්නේ ඒක සැපයි කියලා හිතනව වන ඒක මිත්ති අදෘෂ්ටිය කියලා. ඉතින් බමුණගින් එහින්ද ඇහුවා. රූප හොයල්ලා රූප බලලා රූප රසවිඳලා රූප තන්හාාවෙන් මත්තෙලා ඉන්ඳලා ආදීනව දකිනයට මොකද කියන්නේ. බ්‍රහණ කතා කළේ නෑ අන්න ඒ වෙලාේ තමයි සඳහන්කරේ බ්‍රහ්මණය මෙ පංචකාමයේ දුකයි කියලා මම නිකංම දේශනා කරලා නෑ මම තරං පංචකාමයක් විඳපු මිනිහෙක් එකන බෝධි සත්ව අවදියගෙනකෙන් මම තරං පංචකාමයේ විඳපු කෙනෙක් මේ ලෝක දහතුවේ වෙන නෑ කියල සඳහන් කරන මිනිස්සු අතරය ඒත් තරම්ම උසස්සුවයක් මට තිබුණ. මට තේරුුණා සුවය තියෙන්න්නේ එතන නෙමේ කියලා. සැප කියන්නේ මේකට නෙමේ කියලා. ආං ඒක නිසා මම ඒ සියල්ලු ලෞකික සැප අත්හැරලා ඒ ගිහිගෙදරින් ආවා. මාගන්දී ගෙදර කිසි සැපක් කිසි සැපක් නෑ. එයින් එලියට බැහැල ආවට පස්සේ මට හම්බුනා විවේකයෙන් උපන් ධ්‍යානසුවයේ. මාගන්දිය ප්‍රථමත් ධ්‍යානයේ දිදව්‍යල ෝක සුවයට වඩාඋතුම්. ආන්ෙ කාරණාව භාගිතුන් වහසි මාගන්දිීයට දක්වලා මාගන්ධියකින් අහනවා මාගන්දයේ ඔය ගිහි ජීවිතයේ සැපයි නැත්තං ඔය පංචකාම සහිත ජීවිතයේ සැපයි කියලා පොඩි දෙයක් තිබුන නැතන් සැපයක් ඒ තුළ තිබුණ නං මම මේ එක අත්හරි නෑණේ ම මේක දුකයි කියලා කියන්නේන මහබෝසතනන් වහසරගේ අත්හැරලා යනවා නමුත් දුකයි කියලා කියන්නේ පංචකාමයේ සැපක් තියෙනවනම් නමුත් කොතනවත් දේශනා කරලා තියෙනද පංචකාමය සැපයි කියලා. කොතනවත්ම දේශනා කරල නෑ පංචකාමයේ සැපයි කියලා. හැමත් තැනම තියන්නේ පංචකාමය දුකයි කාම අස්තුූරින් ඇත්තන්න කියලා. කට භාර්මණයට කියනවා බ්‍රහ්මණය දැම් මම ඒ පංචකාමය අත්හැරලා ආවට පස්සේ මට ලැබුණ විවේකයෙන් උපන් ධ්‍යානසුවය ඒ ධ්‍යානසුවයේ දිවිලෝකයට වඩා දිවිලෝකසුවයට වඩා උසස්. නමුත් ඒ උසස්සුවය මට ලැබුණේ පංචකාමය තුළ හිටපු නිසාද නෑ අත්හැරලා ආපු නිසා. ආං ඒහින්ද බ්‍රාහ්මණයේ මම කවදාවත් මිනිස්සුන්ට කියන්නෑ පංචකාමය විඳ පල්ල කියලා. මම ඒක අත්හරලැවිල්ල සැප විඳවිද මං කොහොමද මිනිසුදුකට ඇදලදාන්නේ. මං මිනිස්සුන්ට කියන්නේෙත් පුළුහන් තරන් පංචකාමය අත්හරන්න කියලා. ආං ඒක නිසයි ඇහැ පාලනය කරන්න කියල කියෙන්. කියන කාරණාව භාගිතුනාස දේශනා කළ. දේශනා කරලා ඒ පංචකාම සුවයේ ආදීනවත් පැහැදිලි කළා බ්‍රාහ්මණය එක පුද්ගලයක් ඉන්නෝ ඇඟ පුරාම කෘෂ්ට හැදිලා. දවල් රෑ දෙකේ මේ ඒ මනුසයා කසනවා කසල කසල බැරිම තැන යකඩ කබලක් අරගන රත් කරනෝ අරිබිලි අහනුම බ්‍රහ්මණයේ පස්සේ කාලී ඒ පුද්ගලයගේ මේ කසන රෝගය සනීප වෙනවා. සනීපවෙලා ඔහු පාරි බැහැලා යනකොට තවත් මිනිහෙක් ඉඳගෙන කසනවා. ඉවසන්නම බැරි නිසා තමන් වගේම යකඩ කබලක් ලිපට දාලාරත් කරලා මේ බිබිරිත් තවනවා. එතකොට අර කලින් තවල පුරුදු කෙනාට හිතෙනවාද දුවගන ගිහිල්ලාර කබල උදුරලාරන් තවාග්ඩ ගෙල ැහවා. නෑ ස්වාමීණි. ඇයි හිතෙන් නැත්තේ බ්‍රාහ්මණය කියනවා ස්වාමීණි ඔය කබලෙන් තවනකොට දුකයි. එහෙනම් බ්‍රහමණේ මොකටද එදා තැව්වේ. අද දුකයි කියල කියනවා නං එදා තැව්විය ඇයි. ස්වාමීනී කායක්ප්පසාදය වෙනස් වෙලයි තිබුණේ. එදා තවනකොට සැපයි වගේ හිතුනා. නමුත් ස්වාමීනී එතන කිසිම සැපත් නෑ. බ්‍රාහ්මණයේ පංච කාමයක් එහෙම තමයි. පංච කාමය හොය හොයා යනකොට එක සැපයි කියල හිතෙනවා. නමුත් ඒ ආතරී කිසිම කිසිම සැපයක් නෑ බ්‍රහමණේ. කියන කාරණාව බ්‍රහ්මණයට පැහැදිලි කරලා. භාගිතුන් අහසේ දේශනා කරනවා. අන්න එහෙමනං මිනිස්සුන්ට පංචකාමයේ ඇලිල ගැලිලා ඉන්ඩ කියලා මම කීවත් එහෙම ඒ මිනිස්සුන්ට හැමදාම දුකේ ඇලිල ගෙලිලා ඉන්ඩ කියලයි මම කියලා තියෙෙන. නමුත්ති ලෝගුරු බුදුරජාණන් වහන්සේ ලෝකට පහළ වනේ මිනිස්සු දුක තුළ අලවන්න නෙමෙයි දුකේ ඇලිලා ඉන්න මිනිස්සුන් දුකෙන් නිදහස් කරන්නඩයි. එහින්ද පංචකාමේයට ඇන්ඩට කියන්නේ යන්න කියන්නේ නෑ. ට ාගිතුන් හස දශ කරනවා මා ගන්දයේ මිනිහිෙකුගේ තියෙනවා කකුලි තුවාලයක් කකුල ැ ශීරය තුවාලයක් තියෙනවා දැන් එතකොට මේ තුවාලේ හැදිච්ච මිනිහා තමන්ගින් නියපොත්තේ අගින් අර තුවාලෙ වටේට කසනවා එතික අපි හැමෝම කරන වැඩක් තුවාලයක් හැදුනහම තුවාලෙ වටයට නියපොත්තෙන් කසනවා කසනකොට දැනෙනවද සැපයක්. පොඩි සැපයක් දැනෙන නිසා තමයි කසන්න. භාගිතු නහස දේශනා කරනව මාගන්තිය. ඔබලා අගේකර කර අගේකර කර හොයන මේ පංචකාම සැපය. ජීවිත කාලයක් තිස්සේ හොයලා තියෙන ඒ සැපය මොන වගේකක් ද තුවාලයක් වටේට නියාගින් කහනකොට දැනුනනම් සතුටක්. අන්න ඒවාගේ සතුටක් තමයි මිනිස්සුවේ හොයන්නේ. රෑ දවල් මහන්සිවෙවී හොයන්න ඒ සතුට මේ ආහාර අරගෙන කාල බීල නටල ගීත කියලා මේ හොයන්න මොනවාගේ සතුටක්ද තුවාලයක් වටේට නිය අගින් කහනකොට දැනුටනම් සතුටක් එහෙම එකක් වෙනුවෙන් මේ මිනිස්සුබේ දැඟලන්නේ. මාගන්දියයේ. පංචකාමී කිසි සැපයක් නෑ එළ බාගිතුන් වහස පැහැදිලි කරනවා එතකොට ඒ කාරණාව පින්නතිි මෙතන සඳහන් කරනවා කෙනෙකුට කවදාවත් කාලා නැති කෑමක් කම්බනහම ඒ කෑම හොඳයි කියලා හිතෙනවනම් ප්‍රසයි කියල හිතෙනවනම් යම් ගෙදරක් දැක්කහම මේ ගෙදර බොහොම හොඳයි සැපයි කියලා හිතෙනවනම් එළඟට සඳහන් කලා යම් කිසි නොලැබුණන වස්තුවක් ලැබුණහම ඒක හොඳයි කියල හිතෙනවා නයි ඒක මිත්ති අදෘෂ්ටිය ඒ හම්බෙලාතින සැපයක් නෙමෙයි ඊට වඩා උසස් සැප මේ ලෝකෙ හොයන්ට තව තියෙනවා. කියන කාරණාව භාගිතුන්හසේ පැහැදිලි කරනවා. ප්‍රථමත් ධ්‍යාන සුවයේ දි්‍යලෝක සුවයට වඩා උතුම් නම් අනිත් ධ්‍යාන සුවයන් ගැෙනකියන්ට අපිට තේරෙන්නේ. පේ භාගිතුන හස දශනා කළා දෙෙට්ටිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන් වු ඒඇන්න පින්නතුන අන්න එහෙම ඒ පුද්ගලයා මනාව හික්මුණුත් දර්ශන සම්පත්තිය ඔහුට ලැබෙනවා පංච කාමයෙන් ඇත්වෙලා මනාව හික්මෙන්ට පටන් ගත්තුත් ඔහුට දර්ශන සම්පත්තිය ලබෙන කියකිවා මොකද මේේ දර්ශන සම්පත්තිය කියල කියන්නේ උතුම් වූ රහත් බව ලැබෙනවා කියලා එ පංචකාමයෙන් ඇත්තුන හම එනිසා සඳහන් කළා ආන් එහෙම උතුම් රහත් බව යමෙක් ලැබුවොත් කාමවස්තුූන්ගෙන් ඇත්තෙක්්චෙ නිසා එනක් රහත් බව ලබන්්ඩනම් අනිවාර්යම මොකක්ද කරන්නඩෝනනි කාමවස්ූගෙන් වඩම වෙනවා. තමන්ඩ තමන් පිළිබඳව තියන ඇලීමයිං කරගන්නත් ඕෝනේ. තමන්ට අනුම් පිළිබඳෝ තියන ඇලීමයිංකරගන්නත් ඕනේ. අම්මතාත්තා ස්වාමයා බිරිඳ දරූ දැරියු හිතවත්තායි ඥාතීන් මෙ හැමෝම පිළිබඳෝ තියන සියලු බැඳීම් නැත්තටම නැති කරපු දාර්ට තමයි මේ දර්ශන සම්පත්තිය හම්බවෙල්න්නේ. කාමේසු විනෙයියගේදන් කාමයන්හි දැඩි ගිජු බව යම් දවසක නැති කරලා දැන්මොත්. නහි ජාතු ගබ්බ සෙියන් පුනරේති. ඒ පුද්ගලය නැවත කවදාව. නහි ජාතු ගබ්බ සෙියන් මේ ගැබක සයනය කරන්න කවදාවත් එන්නේ නෑ. දෙකැන ආය උපදින්නේ නෑ කියනකයි. ච්ච මේ සසර ගමන වේගෙන් යනවා. මේ සංසාරි වේගෙන් කෙටි කරනවා. සතර අපායිෙන් ඉක්මනට ඈත්තෙනවා. ඔහු නිරේ පැත්තට යන්න නැතුව නිවන පැත්තට යනවා. පංචකාමයේ සැපයි කියල හිතහිතා ඉන්න අපි නිවන පැත්තට යනවාට වඩා වේගෙන් නිරය පැත්තට යනවා. අපිට එදින දා වැඩක් කරග න ි. කාලි මදි පින්කමකට යන් කිය කිවොත් වෙලාවක් නෑ. සිල් ගණ්ඩ යන් කියල කීවොත් වෙලාවක් නෑ. ගුණයක් පුරන කටයුත්තකට යන් කිවොත් වෙලාවක් නෑ. වෙලාවක් තිබුණොත් එන්නන් කියල කියන්නේ. පුළුහන්උනොත් එන්නම් කියල කියන්නේ. ම සසර සුවපත් කරන කාරණාවට එන්ඩ වෙලාවක් නැත්තේ පංච කාමයට ඇලෙන්ඩ තියෙන නිසානි. තාම හරිහම්බ කරගණ්ඩ තියෙන නිසානිෙ. අපි වැඩියෙන් යන්න කොහටද නිරෙ පැත්තට අඩුවෙන් තමයි නිවන පැත්තටයන් දවසට පෑ විසි හතරක් තියෙනවා පෑ විසිහතරෙන් පෑයක් දෙක් ඕන්නන් බුදුන් ඇඳල බනාහයි. ඉතුරු පෑ විසි දෙකමම කද කරලා තියන්නේ ඉතුරු පෑ විසි දෙකම ඉඳල තියෙන කාම සම්පත්තිය. ඉතින් පැෑ විසිහතරෙන් පෑ දෙකක් පින් කරලා පෑ විසි දෙකක් කාම සම්පත් එක්ක ඉඳල කෙලෙස් එකතු කරලා පැ එකක් නිවන පැත්තට ගිහිල්ලා. පෑ විසි දෙකක් නිරේ පැත්තට ගිහිල්ල අපිට පුළුහන් වෙේද සසරකිටි කරන්න. පංචකාමයෙන් වහාම ඇත් එච්ච කෙනා දර්ශන සම්පත් ලබනව කියලා යිභාගිතුන් හසි දේශනා කළි. ඒමනන් මේ උතුම් සූත්‍රයට අනුව හරියටම කටයුතු කරහම රහත් වෙනවා කියල කිය. ඒම නැත්තං අඩුම තරමේ අනාගාමී භාවයවත් ලබනවා. සූත්‍රයට අනුවූ ජවිතය පවත්වන්න කටයුතු කළු මෙන්න මේ සූත්‍ර දේශනාවෙන් අපිට පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ පෘතජ්ජන භාවයේ ඉඳලා කෙමෙෙන් කෙමෙෙන් කොහොමද කොහොමද අර්හත්වය කරා යන්නේ කියලා. පෘතජ්ජන භාවේ ඉඳලම්ම පැහැදිලි කරලා තියනවා. දෙමනම් පින්නතුනි ධර්මදේශනාවට තියෙන කාලයක්ත් දිමා වෙලා තියනවා කරණී මත සූත්‍ර දේශනාවෙන් සිදුකරපු අන්තිම ධර්ම දේශනාවත් වෙනවා මේ දේශනාව? මේ දාහතරවෙනි ධර්ද පළවෙනි ධර්මදේශනාව ඉඳලා දාහතර වෙනි ධර්ම දේශනාව දක්වා මේ දේශනා දාහතරම් පිළිවලට ඇහූ හමු. අපේ භාගිතුන් වහන්සේ පෘතජ්ජන භාාව ඉදලා අර්හත්වය දක්වා ගමන් කරන හැටි. මේ සූත්‍රයෙන් භික්‍ෂූන් වහන්සේලා තිස් නමකට පැහැදිලි කරලා දුන්නේ කොහොමද කියන කාරණාව කෙටියෙන් සාකච්චා කරල තියනෙන. මෛත්‍රී භාවනාවත් මේ සූත්‍රයේ කෙටියෙෙන් තමයි සාකච්ඡා කරල තියෙන. එතකොට අපිට තේරෙනවා මේ උතුම් සූත්‍ර දේශනාව තුළ සසර දිනන්ඩ අවශ්‍ය කරුණු මොන තරන් නං අන්තර්ගත කරලා තියෙනවාවද කියලා. හැම්ම වචනයක් වචනයක් ගානය මහපුළුල් පරාසයක් ාගිතුන් හසේ දේශනා කරලා තියන. ඉතාම දීර්ග සූත්‍රයක් කරණී මත සූත්‍රය කෙලකයන්නේ ඉතාම දීර්ග සූත්‍රය නමුත් අපිට හම්බවෙන්නේ ගාතා දහයක් විතරයි. ඒ ප්‍රමාණය රහත්වෙන්ට අපට ඇති ඒකනි භාගිතුන් වහසේ එච්චරක් දීලතින් හැබැයි ඔය ගාතා දහය ඇතුලේ අර අත්ති දීර්ග සූත්‍රයේ කෙටිකරලාතිෙන. වචනයක් වචනයක් ගානය අරගන විස්තර සහිතව ව ග ගැන්ඩුවල. එදා භික්ෂූන් වහසලා තිස් නමක් තුම්මාසයක් තුළ මේ සූත්‍රයට අනුව රහත් වනා නමුත් අපි ජීවිත කාලයක් තිස්සේ කරණය මෙත සූතරයේ කියනවා අපිට වෙච්ච කිසි වෙනසක් වෙනසක් නැත්තේකයි. අපි මේ සූත්‍රයේ දන්න නැතිහින්දා. අන්තර්ගතයේ ජීවිතයට එකතු කර ගත්තෙන්නේෙ තිනිසා. ධර්මයේ වෙනස් වෙලා නෑ වෙනස් වෙලා තියෙනෙ අපි විතරයි. හැබැි වෙනස්වෙලා යන ධර්මයට අනුව නෙමෙයි වෙන වෙන මිත්‍රයා දුෂ්ටි සහ වෙනත් ෘෂ්ණාවල්ලෙ ධර්මයට අනුව වෙනස් ්‍රච්ච දවසට මේ සූත්‍රයේ සඳහන්කලා වගේ ඒ උතුම් පලයේ නෙලාගන්න අපි හැමෝටම පුළුහංකම තියෙනවා. එැනම් අවසාන දේශනාවෙන් කෙටියෙන් නමුත්සේ හිපත් කළේ පංචකාමයෙෙන් ඇත් එන පුද්ගලයා වහ වහා නිවන දිහාට ගමන් කරනවා කිය කාරණනාව. ඒ උතුම් කාරණාව පැහැදිලි කරඩ උදාහරණ එකක් දෙකක් භාගිතුන් වහන්සේගේ උදාහරණවලින් ඉතා කෙටියෙන් සාකච්ඡා කළ අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරනවා මාලබේ පදිංචි පේමා විජේසය කර මහත්මිය ඩීස්. විජේසුන්දර මහත්මා ඇතුළු පවුලේ සියලිමු දූ දරුවන් විසින් උතුම් මරමුණු කීපයක් සෙහිපත් කරනවා ේවා විේසේ කර මහත්මියගේ පරලෝසපත් සියළුම ඥාතීන්ටත් Ds විජයේේසුන්දර මහත්මාගේ පරලෝෂපත් සියලු මඥාතීන්ටත්. සහ සම්බන්ධ වූ සියලු දෙනගේ නමින් මේිය පරලෝගපු සියලුමඥාතීන්ටත් මේපින් අනු මෝදං වේවා. පේමා විජේසර මහත්මිය වියේසුන්දර මහත්ම විදේශකතව සිටින දරුවන් නැතුළු සියලු දරුවන්ට ලೇලි රුන්ට ෑනවරුට ುබුර මිනිබිරියන්ට. සියලු දෙනාටම ත්‍රිවිදරත්නය හා සියලු දෙවි රැකවරණයේ ප්‍රාර්ථනා කරන අතර අදදින සිය ජන්මදිනයේ සමරණ ආනන්ද සරච්චන්ද්‍ර මහත්මාට ඉක්මං නිරෝගී සුවය හා දේර්ඝාෂද ප්‍රාර්ථනා කරන අතර දේශකයණන් වහන්සේට නිරෝගීසුව හා දේර්ඝාශ ප්‍රාර්ථනා කරන බව සිහිපත් කරනවා. මේ අවස්ථාවට සහසම්බන්ධ වූ සියලු දෙනාටම ධර්මාවබෝධයේ ප්‍රර්ථනා කරන බවත්, කොරෝනා වෝදුරෙන් පෙලෙන සියල්ලන්ටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන බවත් සහිපත් කරනවා. පේමා විජේසය කර මහත්මිය ඩ.. විජේසුන්දර මහත්මා ඇතුළු දවාදරුවන් විසින්. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා, ආශිරර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිරවාදීෙන්. නිදුක් නිරෝගි භාවී චිරජීවනය උදාවේවා අපි හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලේකින් සැප් සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මාවබෝධය සඳහා සද්ධර්මදානානි සංසයත් සද්ධර්ම ශ්‍රවණනි සංසයත් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරමු අකාසක්හචබුමට්හා දේවාලාගා මහිද්දිිකා උ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළුකසාසනන් දේවෝ වස්සතු කාලේනේ සස්්‍යිය සම්පත්තිහිතුචෙ පිතෝ භවතුළුකෝ චරාජා භගතු දම්මිකු.